උපදින්න වෙන හැමෝටම මැරෙන්න වෙනවා. කොහේ හිටියත් මොනව තිබුණත් මොන දේ කළත් මැරෙන්න කනවත්තන්න කාටවත් බෑ. උපදිනකොට අපි හැමෝම දේවල් දෙකක් අද්දගේ මිටමලෝගනෙනවා. එකක් ජීවිතය, අනිත් එක මරණය. හැබැයි එහෙම කියලා ඉපදිච්ච දවසින් මැරෙනකම් බලන් ඉන්න කවුරුත් මේ ලෝකේ නැහැ. උපදින දවසයි මැරෙන දවස අතර ගෙවෙන කාලය තමයි ජීවිතය කියන්නේ. හැබැයි මේ කාලය ඇතුලේ ගොඩක් අය ගොඩක් දේවල් කරනවා. සමහර අය විඳිනවා, සමහර අය විඳවනවා, සමහර අය හීන දකිනවා, තවත් සමහරුන්ට හීන තියෙනවා. ඇත්ත, අපි හැමෝටම හීන තියෙනවා. අපි හැමෝම හීන දකිනවා. හැබැයි සමහර දේවල් හීනයක්ම වෙලා ඈතට යනවා. කියාරටත් හීන තිබ්බා. කියාරත් හීන දැක්කා. හැබැයි කියාර හැමදාම හිතුවා තමන්ගේ හීන හැබෑවේ කියලා. කියාර හිතුවේ නෑ තමන්ගේ දේවල් හීනයක්ම වෙලා ඈතට යයි කියලා. ඉතාලියේ වසන්ත කාලේ උදා වෙලා මේ හරියටම 2007 අවුරුද්දේ අගෝස්තු මාසයේ. අගෝස්තු මාසය කියන්නේ ඉතාලියේ බොහෝ අයට නිවාඩු ආරම්භ වන මාසය. හැමෝම නිවාඩු ගත කරන්න විවිධ ප්‍රදේශවලට යනවා. අගෝස්තු මාසයේ පරිසරේ උණක් තියෙන්නේ අලුත්ම ප්‍රබෝධයක්. කියාරා පෝජි. ඇයට වයස අවුරුදු 26යි. කියාරා අරුණම පවුලේ හිටියේ මල්ලි අම්මයි තාත්තයි. කියාරා ඇත්තටම ලස්සන තරුණියක්. රූපෙන් වගේම ගතිගුණවලනොත් කියාරා ඉගෙනීමටත් හරි දක්ෂයි. මීට අවුරුද්දකට කලින් තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් අවසන් කරලා තිබුණේ. තමන්ගේ මුල්ම රැකියාවට අදිතාලම දාන්න පටන් ගත්ත කාලේ තමයි මේක. සුපුරුදු විදිහට කියාරගේ ගෙදර කට්ටියත් නිවාඩු ගත කරන්න යන සූදානම් වුණා. හැබැයි කියාර යන්න කැමති වුණේ නැහැ. කියාර ගෙදරෙද්දී කියාරගේ පවුලේ කට්ටිය නිවාඩු ගත කරන්න ගියා. කියාර විතරයි ගෙදර තනියෙන් හිටියේ. අහල පහල හැමෝම වගේ නිවාඩු ගත කරන්න විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා තිබ්බේ. කියාර ජීවත් වුණේ ඉතාලියේ පවියා කියන නගරයේ ගර්ලාස්කෝ ප්‍රදේශයේ. ප්‍රදේශයේම තිබේ මහා මූසල පාටක්. හැබැයි කියාරට තනිකම දැනුන්නේ නැහැ. ඒ කියාරගේ ආදරණීය පෙම්වතා හින්දා. ඔහු නම් අල්බර්තෝ. අල්බර්තෝට වයස අවුරුදු 26යි. ඉතාලියේ මිලානෝ පළාතේ විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරමින් හිටියේ. අල්බර්තෝ කියාරටම ගැලපෙන ගතිගුණවලින් යුක්ත බොහොම සංසුන් චරිතයක් වුණා. අවුරුදු 4ක මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවය තුළ හැමෝටම රහසක් වුණේ නැහැ. අල්බර්තෝ ජීවතුනේ ගර්ලාස්කෝ ප්‍රදේශයමයි. ඒ නිසා ඉඩකඩ ලැබුණු වෙලාවල්වල අල්බර්තෝ කියාරගේ නිවසට ගියා. හැබැයි උපාධිය වැඩ කටයුතු නිම වෙන්න ආසන්න තිබුණ හින්දා අල්බර්තෝ මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ඒත් ඒ අතරදී වුණත් කියාරව හම්බ වෙන්න අල්බර්තෝ අමතක කළේ නැහැ. මේ 2007 අවුරුද්දේ අගෝස්තු 12 වෙනිදා කියාර රෑ ගෙදර තනියෙන් හිටපු හින්දා අල්බර්තෝ රෑ කෑමට කියාරගේ ගෙදරට යනවා. පිටතින් පීට්සා නුහුම් කරපු මේ දෙන්නා ආහාර ගැනීමෙන් පස්සේ පැය කිහිපයක් පෙම්සෝ වෙදෙනවා. ටික වෙලාවක් මෙහෙම හිටපු අල්බර්තෝ අලුයම එකට විතර නිවසින් පිටත් වෙනවා. ඊට පසු දිනේදී උපාධියේ ව්‍යාපෘති කිහිපයක් අවසන් කිරීමට තිබුණු නිසා වෙන්න. උදෙසන අවදි වුණු අල්බර්තෝ සුපුරුදු පරිදි කියාරාගේ ජංගම දුරකථනයට දුරකථන මුතුමක් ලබා ගන්නවා. දුරකථනය නාද වුණත් ඇගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසාවෙන් මීළඟට කරනුයේ කියාරාගේ නිවසේ දුරකථනයට දුරකථන මුතුමක් ලබා ගැනීමයි. ඒටත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා කියාරා තවමත් අවදි වී නැති බව සිතමින් අල්බර්තෝ තමන්ගේ ව්‍යාපෘති වැඩ කටයුතු වල නිරත වෙනවා. අගෝස්තු 13 වෙනිදා උදේ ඉඳන් කියාරගෙන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාරයක් ලැබුණ නැති හින්දා අල්බර්තෝට සැකයක් ඇති වෙනවා. 13 වෙනිදා හවස 2ට විතර අල්බර්තෝ කියාරගේ නිවසට යනවා. නිවසේ ප්‍රධාන ගේට්ටුවේ සීනුව නාද කරත් ඒටත් ප්‍රතිචාරයක් නැති හින්දා
Alberto wedding plan lagi ada yang hilang katanya. Kita tergila. Kita terdorong hari ini hatenya kota mana? Dorong ibu ya reno. Alberto hime nivasa itu ada reno. Alberto tak kenapa? Nivasa itu lagi yang parit pelapa mulu. Kiara Levi lak meda uning hatenya wedding lagi nawa. Alberto biar dapat nawa. Namun Alberto kisah kerana wat kiar langgar dia anuwat utsa kerana Alberto kelima polisi lekata kerana polisi dang ekai ekai ada hadis yang turu anshi itu dulu katanya matu maklumah kerana even aku tak kiar mengyagi hinti bunye, abai kisah pun saksi ak tibun nih, me monavidiya anu turak tak kila. Belu belu he, mata kemas salakun valim penuh ni, mih hadis yang turak kila. Ini sahaja lah pujuk yang marini sambat polis periksa naaran bawa. Red mark, saatangki adavi. Kiara, gahatni kirim petatin pemini pudgalik visin kelabawak, getuloti bo saksi tulin suake ni matanu hekibuna. Nivasa doragulu kedi mak janel bini mak pamanak nuve. Nivasa badu bahiradi yada adadami mak getulah dakna tati bunai nih. Epo manak nuve. Kiara maradama tati bunai yada doshane telak kiri men toravai. Esinam getulah tepemini pudgale apemine te. Kiara maratemi me cethnaavin mak pamanak viyutui. Getulah tibu le salakunaruwa polisi negamanekale. Getulah tulah tepemini pudgale a. Kiara ke hisat pitu pasin pahardi. Ay adavetnu vite. Tawat-tawat pahar elak kereta bawaai. Pasuah wisit ayah adakan dia amat gigi awas sawi. Ayah marne dapatkan neti bawa dengan kat gat kya. Gelap itu pasat amanusika pahar kipya kelak ker. Ayah marne dapatkan pasuah. Padi pelah pahar itu terlalu kereta bawa. Namun kiara itu pahar duna yude. Polis itu getulah turin suah kini matanuhai kibuna. Red mark. Saatangki adavi. Getulah tibu lesel kuno tulen ese nikmat nekdele monat. Ina paras perwirodi saksi kipiak sukshamale samatuan ntebuna. Inam kiara mian evitan sitiye, ratriye nindatya masanha andun laban endumak. Ese mae pelanegan sitiye de ratriye kali di ay pelanun laban pawan yugleak. Ita ama problem saksi evanwe. Nivasat pepiti putkalaya tak kiara doraviur tak kerti bunye de. Arakshita sinu padatiye kriya virhita kiri men nala turuai. Ikan ini masa tu lita apa mood kelia, kiarah hundin dan nak kenek. Ikan ini gahat kaya, kiarah hundin dan nak kenek. Mere karnutte ka polisi awadahani rejuh mu yamune, kiarah ke pembata Alberto betada. Ira tipa problem saksi tamai, Alberto, ekai ekai yata, hati si an turuan shuri labatun dorakatane matuma. In che senso? Cioè, cosa è successo? Lei cosa vede? Adesso sono andato ai carabinieri, c'è sangue dappertutto, lei è sdraiato per terra. In strada o in casa? No, in casa. Sì, ma è una sua parente? Eh? No, è la mia fidanzata. Mi è ghiela tibuna Alberto che pemmiti è Chiara. Ma un detena che altre sambandata avete vostra urdu hatara. Tamanghe pemmiti è Mary Sidno da chi ne pemmiti cura ti vanno vedenava, campava. Ivasagata non è che tattria, apeksha bangattria. Ebbene. Kiara lagi malas siri rudu tu Alberto tu, dua kata nama tu malah batik ti. Ini dua kata nama tu malah kisah makalah bela karya katia ke dakna telepon ini nehek iela, polisi ini cekala. Red mark, saatangki saatangki adavi. Alberto itu lewu sekiya wada tiurvi matihi tuu karno nam. Alberto ke atihewo wenat kisi matenak lesa lakunak nomati vimai. Esem Alberto pelanegan siti pawahan yukleide lesa lakunu takna telepune nih. In digamane warni Alberto tamapemwatiye levilak mede edaveti sitnu dutwite kiara ge sirurangre amakho et situviyette kumaktian nawat beli mete utsahkar nobeli mai. Namun, nevasa tulen lesa lakunu veti tibunua karya tuwe. Oke, pawan yugali
ලේසලගුණ නොතිබීමට හේතුවක් නැති බවට පොලිසිය නිගමනය කළා. අනෙක් සාක්ෂි නම් කියාරාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටු වසල ඝාතනය සිදුවුණු කාලය තුළ කාන්තා අප්පාපෙදියක් නවතා තිබෙන දුටු අසල සිටි කාන්තාවක් දැක තිබීමයි. තොරතුරු සොයාබැලීමේදී අනාවරණය වුණේ එය අල්බර්තෝගේ නිවසේ ගබඩා කාමරේ කලක් පුරා පාවිච්චියට නොගෙන අතහැර දමා තිබූ පාපෙදියක් බවටයි. අල්බර්තෝ කියන්නේ අගෝස්තු 13 වෙනිදා තවල් කියාරගේ නිවසේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ කවුරු හරි කෙනෙක් ඒ දුරකථනයට ප්‍රතිචාර දක්වලා පසකින් තිබ්බා කියලා. හැබැයි මිනි මරුවෙක් එම දෙයක් කරයි කියලා හිතන්න පුළුවන්ද? පොලිසියට කරපු පැමිණිල්ල සටහන් වෙලා තිබුණේ අගෝස්තු 13 වෙනිදා 11ත් 11:30 අතර මේ මරණ සිදුවුණු බවට සැක කරන විදිහට. හැබැයි රස පරීක්ෂණ වාර්තාවට අනුව ඔප්පු වෙනවා මේ මරණය සිදුවලා තියෙන්නේ 10:46 1:26 අතර කාලෙදි කියලා. නිසා අල්බර්තෝගේ පරිගණකය පරීක්ෂා කරන්නට පොලිස් නිලධාරීන් කටයුතු කරනවා. අල්බර්තෝගේ පරිගණකය පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට මේ මරණය සම්බන්ධ අපිරහස් තොරතුරු ගණනාවක් අනාවරණය කර ගැනීමට හැකි වෙනවා. සාක්ෂියක් නම් අල්බර්තෝ කියාරාගේ මරණය සිදු වූ අගෝස්තු 13 වෙනි දින උදෑසන 9:36 සිට 12:20 දක්වා කාලය තුළ පරිගණකය පරිහරණය කරමින් සිට ඇති බවයි. නමුත් 10:12:20 පසු ඔහු පරිගණකය පරිහරණය කර බවක් පෙනෙන්න තිබුණේ නැහැ. අනාවරණය කරගන්නා ලද අනෙක් වැදගත්ම කරුණ නම් අල්බර්තෝ අසභ්‍ය ලිංගික වීඩියෝ දර්ශන නැරඹීමට රුචිකත්වයක් දක්වන ලද පුද්ගලයෙක්. අල්බර්තෝගේ පරිගණකයේ තිබී අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසුණු දත්තයන් සහ එම වෙබ් අඩවි තුළින් භාගත කරගන්නා ලද වීඩියෝ දර්ශන දසවා ගැනීමට අපරාධ නිලධාරීන් සමත් වනවා. එමෙන්ම පරිගණකයේ තුළ තිබී අල්බර්තෝගේ සහ ඇගේ පෙම්වතිය වන කියාරාගේ ලිංගික දර්ශන තුලත් වීඩියෝ කීපයක්ද ඔවුන්ට හමු වෙනවා. පරිගණකෙන් මේ ලැබුණු තොරතුරුත් එක්ක පොලිසිය නිගමනය කළා අගෝස්තු 12 වෙනිදා රෑ අල්බර්තෝ කියාරාගේ නිවසට පැමිණි අවස්ථාවේදී කුමන මොහොතක හෝ අල්බර්තෝගේ පරිගණකයේ තිබ්බ අල්බර්තෝගේ කියාරාගේ වීඩියෝ දර්ශන කියාරා දැකලා තියෙනවා කියලා. ඒ නිසා කියාර හිටවලට පත් වෙලා තියෙනවා. ඒ නිසා වේදන අතර මහින් බස්සුමක් ඇති වෙලා තියෙනවා. යම්නාපෙන් තමයි අලියුම් එකට විතර අල්බර්තෝ නිවසින් පිට වෙලා යන්නේ. ඒ වෙලාවේ අල්බර්තෝගේ හිතේ තියෙන දේ මේ රහස කියාරගෙන් පිටට යයි කියලා. සමහර විට ඊට පසු දින මේ හේතුවෙන් තම කියාරව ඝාතනය කරන්නට අල්බර්තෝ පෙළඹෙන්නට ඇති. එම නිගමනය තහවුරු කරන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීම අසීරු කරුණක් වුණා. කියාරාගේ නිවසේ නාන කාමරයෙන් ඝාතකයා අත සෝදාගෙන ඇති බව තහවුරු වන්නේ නාන කාමරයේ ඇති පාපිස්න තුල වැටි ඇති ලේසලකුණු නිසාවෙන්. නමුත් නාන කාමරයේ තුල ඇති සබන් බෝතලයේ ඇති කියාරාගේ සහ අල්බර්තෝගේ ඇඟිලි සලකුණු පමණයි. නමුත් ඝාතනයේ සිදුවීමට පෙර දින රාත්‍රියේ කියාරා සහ අල්බර්තෝ නිවසේ සිටි නිසාවෙන් මෙම ඇඟිලි සලකුණු පෙර දිනේවාද නැතිනම් පසු දිනේවාද යන්න සැක සහිතයි. එමෙන්ම කියාරාගේ හිසට පහර දුන් ආයුධයද තවමත් අතුරුදහන්. කියාරාගේ මල සිරුර පරීක්ෂා කරද්දී කියාරාගේ අතේ තිබී රන්වන් පැහැති කෙස් ගසක්ද පොලිසියට හමු වුණා.
අල්බර්තෝගේ හිස කෙස්ද රන්වන් පැහැවුවත් මෙම කෙස්කස පරීක්ෂණය සඳහා යොදා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීම පොලිසිය මුහුණ දුන් තවත් ගැටලුවක්. මේ සියලු සාක්ෂිවලට අනුව පොලිසිය එළඹුණු අවසාන නිගමනයයි මේ. දස් 14 කියාර ඝාතනයට පත් වෙලා වසර 7ක් ගත වෙලා තමත් මේ නඩුව අවසන් වෙලා නැහැ. කියාරගේ මරණය සම්බන්ධ සීලුම සාක්ෂි අල්බර්තෝ වෙත යොමු වෙලා තිබුණත් අල්බර්තෝ වැඩිකාරය කරන තරම් මේ සාක්ෂි ප්‍රබල නැති හින්දා 2013 අප්‍රේල් මාසේ වෙනකොට කියාරගේ මරණය සම්බන්ධ නෙළමුණු පූර්ව නිගමන සියල්ලක්ම බැහැර කළා. ආපහු පරීක්ෂණ පටන් ගන්නවා. හැබැයි තවමත් නඩුව ඇහෙනවා. මරණයට පත් වෙලා වසර 7යි. සමහර විට කියාරා ආයෙත් කොහෙරි ඉපදිලා වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි තවම දන්නේ කියාරාගේ මිනිමරුව කවුද කියලා. ඒක දන්නේ කියාරා විතරයි. කියාරා කොහෙරි ඉපදිලා හිටියත් ඉපදිලා නොහිටියත් එකක් විශ්වාසයි. කියාරාගේ මිනිමරුව අතරින් එකක් නැහැ. සමහර විට ඒකත් තවත් අභිරහස් කතාවක් වෙන්න